ආයුබෝවන් ශ්‍රී ලාංකික කතර අපි YouTube channel එක අද කතා කරන්න යන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් යටතේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් ගරු අඩ්මිරාල් මාචාර්ය ජයනත් කොළඹගේ මහතා වෙත තමයි පණිවිඩයක් දෙන්න මේ මා සූදානම් වෙන්නේ ගරු ජයනත් කොළඹගේ මහතාණනි මම මේ කතා කරන්නේ ශ්‍රී ලාංකික කතර අපි YouTube channel එක රංජිත් ගුරුසිංහ දෝවා කතර සිට මහත්මයන්නි මා මේ අවස්ථාවේදී මා මීට ප්‍රථම පැවසිය යුතුයි ශ්‍රී ලාංකික කතර අපි YouTube channel එක හරහා මේ වගේම මා වීඩියෝ කීපයක් කළා මැයි මාසේ 25 වෙනිදාත් මැයි මාසේ ජූනි මාසේ 7 වෙනිදාත් ජූනි මාසේ 27 වෙනිදාත් ගරු ජනාධිපතිතුමාට සහ ගරු වගමැතිතුමා ඇතුළු සියලුම විදේශ කටයුතු ඇමතිතුමන්ලාට විපක්ෂායකතුමන හැම කෙනෙකුටම වගේ මූලික කරගෙන මම කතා කළා ඒ වගේම සැප්තැම්බර් 11 වෙනිදා මම මේ වගේම වීඩියෝ එකක් කළා අපේ අවන්ගාඩ් සමාගමේ සභාපති නිසංග සේනාධිපතිතුමාට අවසාන වශයෙන් මට හිතුණා මම කතා කළේ නැහැ අපේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් ගරු අඩ්මිරාල් මාචාර්ය ජයනත් කොළඹගේ මහතාට එහෙම නිසා මම ඇත්තමනේ ඔබතුමාට අද කතා කරන්න ගත්තා මේ මැද පෙරදිග ඉන්න සීලමු දෙනා වෙනුවෙනුත් විශේෂයෙන් කටර් රටේ අද වෙනකොට අසරණත්වයට පත් වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් තමයි මම ඔබතුමාට අද කතා කරන්න කියලා මේ පටන් ගත්තේ ගරු කොළඹගේ මැතිතුමනි මේ කොරෝනා COVID-19 වසංගතය පැතිරීලා මම දන්නේ මාර්තු මාසේ ඉඳන් මේ වෙනකොට මාස ගණනාවක් ගිහිලා ඉනවා නමුත් මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසේ දක්වා තානාපති කාර්යාලය අරාල යාපදිංචි කට්ටිය නොගිය කට්ටිය තවමත් ඉන්නවා ලංකාවට නොගිය කට්ටිය ඒ වගේම මැතිතුමනි ඔබතුමාට කියන්න ඕනේ මේ කටාර රාජ්‍යයේ 140,000කට ප්‍රමාණයක් වගේ ශ්‍රමිකයන් ඉතියත් බොහොම සීමිත ශ්‍රමිකයන් පිරිසකට තමයි ලංකාවට යන්න වෙලා තියෙන්නේ මොකද ගොඩක් කට්ටිය තමන්ගේ ජොබ් එක නැතුණත් තව අලුත් ජොබ් හොයාගෙන තියෙනවා සමහර අය පුළුවන් අය වෙන රස්සාවල් වලට අනුගත වෙලා තිබෙනවා නමුත් එහෙම කිසි දෙයක් කරගන්න බැරි කට්ටියන මොකද ආයතනවල වහලා දාලා කම්පැනි වහලා දාලා රස්සාවල් නැති වෙලා තමන් ආපු සමහර ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා ප්‍රී වීසා ඒ වගේ අයට විසිට වීසා බිස්නස් වීසා වලට අපයි ඉන්නවා එයාලට යාගන්න බැරි වෙ මේ අතරමං එලා ඉන්නවා එයාලගේ අතේ සල්ලිත් නැතුව ඉන්නවා නමුත් එයාලටත් ලංකාවට යන්න ඕනේ තමන්ගේ රටට මව රටට යන්න ඕනේ ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා අසනීප තත්ත්වේ ඒ කියන්නේ ලංකාවේ ඉඳන් මේ ඇවිල්ලා නිවාඩු ගතලා අසනීප තත්ත්වේ ඉන්න කට්ටිය ඉන්නවා ඉතින් සමහර කට්ටිය ඉන්නවා ෆැමිලියෙම ඉන්නවා අනිවාර්යයෙන්ම එයාලට ගෙවල් කුලියක්වත් ගෙවා ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා රස්සාවල් නැතුව ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මං හිතන්නේ මම එකින් එකට ඔබතුමාට දැවසිය යුතු නෑ ඔබතුමත් මං හිතන්නේ දන්නේ නැති නමුත් මට කියන්න උවමනාවක්ම තිබුණේ ගොඩක් අසරණ කට්ටිය ඉන්නවා මේ කතර රාජ්‍යයේ ගොඩක් කට්ටිය ඉන්නවා එහෙම නිසා ගරු කොළඹගේ මැතිතුමනි කාර්මිකව ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් මේ අය ඉක්මනින් ගෙන්න ගන්න කියලා මං දන්නා කාරණාව නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි කරලා ලංකාවට ගෙන්න කර තියෙන මේ වෙනකොට මම හිතන්නේ ගුවන් යාන තුනක කට්ටිය තමයි ගෙන්න කර තියෙන්නේ ඊට අමතරව මම හිතන්නේ චාටර් ෆ්ලයිට් එකක් කරලා කට්ටියක් ගෙන්න ගත්තා ඇත්තම කියන මේ චාටර් ෆ්ලයිට් එක කරා කට්ටිය යන එකත් එක පැත්තකින් හොඳක් මොකද ඒක අර තානාපති කාර්යාලය හරහා රජයේ නිරෝධානය අතහාගෙන රජයේ දේ බලාගෙන ටිකට් එක පමණක් අරගෙන යන්න ඉන්න කට්ටිය තමයි ඒ තානාපති කාර්යාලය හරහා ලියාපදිංචිලා ඉන්නේ ඊට අමතර තමන්ගේ අතේ මුදල් නැති අයත් ඉන්නවා නමුත් එයාලා මට කිහිප දෙනෙක් පවසලම තියෙනවා තමන්ගේ ලංකාවේ ඉන්න අයට කියලා තමන්ගේ ලංකාවේ ඉඩම් ඔප්පු උගස් තියලා තමන්ගේ බිරිඳගේ රත්තරන් බඩු උගස් තියලා එමෙතන ණයට පොලියට සල්ලි අරගෙන
සමහර සල්ලි ගෙනගෙන ටිකට් එක මේ චාටර් ෆ්ලයිට් එක හරහා යන්න ඒ රියල් 4300 ලෑස්ති කරගෙන එයාලා ඉන්නවා. රියල් 4300ක් කියන්නේ ලංකාවේ මුදලෙන් ලොකු මුදලක්. එයා ලක්ෂ 2කට වැඩි මුදලක්. එයාලා මේට එනකොටත් ලක්ෂ ගාණක් වියදම් කරලා ඒජන්සි කාර්යාලයට සල්ලි බඳලා තමයි මේට ඇවිල්ලා තියෙන්නේ. තවත් ලක්ෂ ගාණක් වියදම් කරලා තමයි එයාලට ආපහු ලංකාවට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙලාවේදී. මොකද ගුවන් තොටුපළවල් වහලා අවශ්‍ය කරන විදිහට තමන ටිකට් එකක් අරගෙන එහෙම යන්න බැරි නිසා ඉතින් ඒ නිසා උගත් දෙනෙක් මේ චාටර් ෆ්ලයිට් තරහා යන්න සූදානම් ඉල්ලා ඉන්න. ඒ අනුව තානාපති කාර්යාලය සම්බන්ධ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව ශ්‍රී ලංකා සුබසාධක සංගමය කියන ඒ සංගමවල වලින් කිසිම කෙනෙක්ගෙන් පියලක්වත් අය කිරීමක් නැතුව සුවන් සේවයක් වශයෙන් ඒ කියන්නේ උදව් කිරීමක් වශයෙන් එයාලගේ නම් ලයිස්තුව තානාපතිතුමාගේ අනුදැනුම අනුව තානාපතිතුමාලා කාර්යාලය සමඟ සාකච්ඡා කරලා නම් ලයිස්තුවක් රෙජිස්ටර් කරගත්තා. ඒ රෙජිස්ටර් කරගත්ත නම් ලයිස්තුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට යවලා තියෙනවා. තානාපති කාර්යාලයේ හරහා මුලින්ම ෆ්ලයිට් දෙකක සඳහා කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකක් සහ කටාර් එයාර්වේස් ගුවන් සමාගමට ඒ දෙකට ෆ්ලයිට් දෙකට අතින් සල්ලි ගෙවලා ඒ කියන්නේ ගුවන් ටිකට් පත අරගෙන ලංකාවේ හෝටලයේ නිරෝධානය කටයුතු වීමට සහ ලංකාවේ ගුවන් තොටුපළේ ඉඳන් නිරෝධානය කරන මධ්‍යස්ථානයේ දක්වා යන ප්‍රවාහන ගාස්තු ගෙවලා ඒ වගේම ලංකාවේ PCR දෙක කරන සල්ලි ඒ ඔක්කොම එකතුව කටාර් යාල 4300ක් ගෙවලා මේ අය යන්න සූදානම් වෙලා ඉන්නේ. සල්ලි තියෙන කමට නෙමෙයි, සල්ලි තියෙන කට්ටිය සමාජයට ඉන්න පුළුවන්. නමුත් ගොඩක් දුරට මම දන්නවා සල්ලි නැති කට්ටිය මං කියුව පෙර කියපු විදිහට තමයි යාලා මුදල් හොයාගෙන තියෙන්නේ. ඉතින් එයා යන්න සූදානම් වෙලා ඉන්නේ ඉක්මනින් යන්න. මොකද යාලා මේ රස්සාව නැති ඉද්දි යාලගේ ලංකාවේ ඉන්න යාලගේ දුවදරුවෝ යාලගේ බිරිඳවරුෝ යාලගේ පවුල් ජීවිතවල ගොඩක් දුරට පස්සමත් වෙලා තියෙනවා. ඒ දරුවන් ජීවත් කරවන්න ඉස්කෝල වලට යවන්න මේ තාත්තා සල්ලි යවන්න නැත්නම් කොහොමද කරන්නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්න රහසක් ගැටළු ගොඩක් තියෙනවා. එක එක්කෙනාට එක එක ගැටළු රහසක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට මම මේ වීඩියෝ එක YouTube එකට දැම්මට පස්සේ මේ YouTube එකට අපේ කට්ටිය මේ කටාරවල ඉන්න කට්ටිය මේ මැදපෙරදිගේ ඉන්න කට්ටිය කමෙන්ට්ස් දානවා. ඔබතුමාට කමෙන්ට්ස් කියවන්න පුළුවන් කී දෙනෙක් දායිද මේකේ කමෙන්ට්ස් තමන්ට තියෙන ප්‍රශ්න ගැන කියලා. තමන්ට එන්න යූමනාව තියෙන ලංකාවට ඉක්මනින්. ඒක නිසා මම දැක්කා ගරු කොළඹගේ මැතිතුමනි පාර්ලිමේන්තුවේ එක් മന്ത്രി කෙනෙක් මේ රට විරුවන් වෙනුවෙන් හොඳ කතාවක් කරද්දි තවත් മന്ത്രി ගොල්ලෝ නිදාගෙන ඉඳලා නැකිට්ටා වගේ රට විරුවන් පහත් කරලා කතා කරද්දි ඒ සම්බන්ධවත් මම වීඩියෝ YouTube එකට ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඉන්නේ අපේ ජනතාව පැත්තේ. ශ්‍රී ලංකාවේ කටාර අපි කියන YouTube channel එක කරන මම මේ කටාර රාජ්‍ය වසර 26ක සේවා කාලයක් කරනවා. ඇත්තම කියනවා නම් ඉතින් මේ පිරිස ඉක්මනින් ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරන්න ඕනේ. මොකද එක එක මාධ්‍ය වලින් දැනගන්න ලැබෙනවා ගුවන්තොටුපළ නොවැම්බර් වෙනකොට සංචාරකයන්ට විවෘත වෙනවා කියලා. එතකොට මේ මිනිස්සුන්ගේ හිතවල දෙකඩියාවක් පත් වෙනවා. මිනිස්සු කල්පනා කරනවා අපි අසරණ වෙලා ඉද්දී අපිව ගෙන්න ගන්න නැතුව ඇයි සංචාරකයන් ගෙන්න ගන්න කියන එක. ඉතින් මේ වගේ ගැටලු ගොඩාක් කාරණා තියෙනවා. ඒ ගැටලු මොනවා වුණත් අපි දන්නවා අපේ රජයත් ඔබතුමන්ලත් අපේ රටේ සෞඛ්‍ය කාර්යාංශයත් ඒ වගේම අපේ හමුදා නිලධාරී හමුදා ප්‍රතිතුමා ඇතුළු හමුදාවත් ඒ වගේම හැම කෙනෙක්ම සෞඛ්‍ය පැත්තෙනුත් මේ ඔක්කොම එකතු වෙලා අපේ රටේ තියෙන මේ COVID-19 කොරෝනා වසංගතයේ පැතිරි නොයාමට වගේ බලාගෙන තමයි මේ හැමදේම කරන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා අපේ රටේ අය ගැන අවතක්සේරු කරලා නෙමෙයි කියන කාරණාව තවමත් හිතේ තියෙනවා. නමුත් ඔබතුමාගේ කාරණාවක ඉල්ලා සිටිනවා මේ ඉක්මනින් මේ කතරගම ෆ්ලයිට් දෙක තුනක් හරිගෙනලා මේ කට්ටිය ඉක්මනින් ගෙන්න ගන්න. ඒ වගේම කාරණාවක ඉල්ලා සිටිනවා චාටර් ෆ්ලයිට් දෙකක් සඳහා ඔබතුමාලා වෙත එවලා තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත එවලා තිබෙන එම නම් ලයිස්තුව මේ නම් එවලා තියෙන අපි ඒගොල්ලන්ගේ සම්පූර්ණ නම ගුවන් ගමන් බලපත්‍ර අංකය ඔක්කොම විස්තර දාලා ඒ නම් ලයිස්තුව අපිට ඉක්මනින් ඔබතුමාලගේ අනුමැතිය එවන්න අපිට පුළුවන්. ඒ අයව
ඒ ගුවන් සමාගම් වලට යොමු කරලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ කටාරයාස් ගුවන් සමාගම තුලින් ඒ අය ලංකාවට එවන්නේ ඒ අයලා සූදානම් වෙලා ඉන්නේ සියලු දෙනාම අත්දී මුදල් ගෙවා නිරෝධානය කටයුතු කිරීමට. ඉතින් ගරු කොළඹගේ මැතිතුමනි මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මම හිතනවා ඔබතුමා මේ ගැන විශේෂ සැලකිල්ලක් කරගෙන ඔබතුමාට තමයි කරන්න පුළුවන් මම එකයි මේ අවසාන වශයෙන් විදේශ සම්බන්ධතා අමාත්‍ය ධුරේ ලේකම් ධුරේ දරණ ඔබතුමාට කතා කරන්න පෙළඹුණේ. ඉතින් කාර්මික ඉල්ලා සිටින්නේ මේ මැද පිරිදක සිටින සියලු දෙනා වෙනුවෙනුත් විශේෂයෙන් මම ඉන්න මේ කතා රාජ්‍යයේ ඉන්න දැනට මේ අසරණලා යන්න බලාගෙන ඉන්න මේ අය වෙනුවෙන් මේ චාටර් ෆ්ලයිට් වලට අනුමැතිය ලබා දෙන්න කියන ලියමක් කරමින් ඒ වගේම චාටර් ෆ්ලයිට් එකේ යන්න බැරිව තවමත් තරාතිරි කාර්යාලාරා ලියාපදිංචිලා ඉන්න පිරිස අපේ ටිකට් එකක් අරගෙන යන්න ඉන්න පිරිස මේ පිරිසත් ඉක්මනින් ගෙන්න ගන්න කියන ඉල්ලීම ඔබතුමායින් කරනවා. මොකද අපි ශ්‍රී ලාංකිකයෝ අපි අපේ රටට එන්නතු වෙනකොට දන්නේ. ඉතින් ඇත්තම කියනනම් අපි දන්නවා දැන් උගත් දෙන්නේ කියනවා මේ ඉන්දියාව ඒ වගේම පිලිපීනේ තමන්ගේ රටේ ශ්‍රමිකයන් හරි ඉක්මනින් ඒ රටවල වලට ගෙන්න ගත්තා කියලා. ඒ වගේම අපිට ඒ රටවල් දිහා බලපුවම හිතා ගන්න පුළුවන් ඉක්මනින් ගෙන්න ගත්තා වගේම ඒ රටවල වල ඉක්මනින්ම කොවිඩ් 19 කොරෝනා වෛරස් පැතිරලා තියෙන එක පිළිබඳවත්. ඉතින් ඒක මේ අතින් අපි සන්තෝෂ වෙන අපේ රටේ කොවිඩ් 19 පාලනය බොහෝ දුරට සිදු වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒකම ප්‍රශ්නයක් කරගන්න එපා. මේ විදේශ රටේ මේ කතරොල ඉන්න මේ අයිස්සක මිනිස්සු කියන ගන්න එයාලත් බොහොම දුකින් ඉන්නේ. එයාලට එන්න බැරුව සමහර අය අපිත් එක්ක කියන කතා වුවම අපිටම හරි දුකයි. ඒකෙන්ද ගරු කොළඹගේ මැතිතුමනි ජනාධිපතිතුමාටත් එක්කත් ඒ වගේම අගමැතිතුමා එක්කත් මේ සියලු දෙනාකම සෞඛ්‍ය අමාත්‍යාංශය එක්කත් ආරක්ෂක අමාත්‍යාංශත් එක්කත් කතා බහ කරලා ඉක්මනින් මේ චාටර් ෆ්ලයිට් වල ඒ කට්ටියට ඒ එන්න යා ඔබතුමාලාගේ අවසරය ලබා දෙන්න කියන එකත් ඉල්ලමින් ඒ වගේම තරප්‍රති කාර්යාලාරා එන්න ඉන්න රජයේ නිරෝධානය ඇත්තෙන් එන්න ඉන්න ඒ කට්ටියත් ඉක්මනින් ගෙන්නා ගන්න කටයුතු සලස්වන්න මෙන් ඉල්ලා සිටමින් ඔබතුමාට බුදු සරණයි ජේසු පිටයි අල්ලා දෙවි පිටයි පතමින් මම නවතිනවා. මම රජිත් ගුරුසිංහ ශ්‍රී ලාංකික කටාර අපි YouTube, WhatsApp, Facebook, මාධ්‍ය ඔස්සේ. Subscribe කරන්න, Like කරන්න, Comment කරන්න, Share කරන්න, අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් Bell එකට click කරන්න.